අයිබෝවන් හරිත හරියට ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථම නවදහනිය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත හෙට දිවයිනට රාජ්‍ය ඇමති අරුන් තිකටත් කොවිඩ් ආසාදනය වෙයි ශ්‍රී ලංකාවෙන් පළමු කොවිඩ් රෝගියා හමු වී අදට වසරක් ගත වෙයි ආණ්ඩුවට ඇති එකම විකල්පය නැගෙනහිර පර්යන්තයේ විකිණීමයි රවින්ද්‍ර සමරවීර කියයි වත්මන් ආණ්ඩුව රටේ සම්පත් කිසිසේත් විකුණන්නේ නැහැ රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා කියයි සියත තවත් අනාවරණයක් පළදරයි ශ්‍රී ලාංකික බිලියනපතියේ කැලිෆෝනියානු ආණ්ඩුකාර ධුරයට තරඟ කිරීමට සැරසෙයි ප්‍රථම නවදහනිය දේශීය පුවත් වෙත कोविड-19 वायरस मर्दने क्रीम संधावो ऐस्ट्राज़ेनेका कोविशील्ड इन्नत लक्ष्य पहाक हेटा फेरवरुए मराठे रैगनी हमेटा नियमित वधे बनवा अदालिंदात जनाधिपति गोटाबे राजपक्ष महतापिसिन हेटा फेरवरुए कुलहट कटुनायक गोंतुटुपलेदी बहरकन्ना पवाई जनाधिपति ज्येष्ठ उपदेशक ललित वीरतुंग महता प्रकाश कले कोविड वायरस मर्दने किरीम सदहा श्रीलंकावट रेगिन एमट नियमित ऑक्सफर्ड ऐस्ट्राज़ेनेका कोविशील्ड एनत हेट दिन श्रीलंकावट रेगिन एमट नियमित ए संबंधेन धनवाद किरीमे विशेष माध्य साकच्छावाक राज्य प्रवृत्ति डिपार्टमेंट वे दीप वेतुना हेट दिन या इंदिया ग्वान्याने किन इंदिया रज विसिन श्रीलंकावट प्रधान अक्लेस इन्नत लक्ष पहाक एक याने दिलक्ष पनस दहाकट पुद्गले अंट මේ එන්නත ලබා දිය හැකි ආකාරයට මේ ප්‍රදානය හිට ලැබෙනවා මේ ප්‍රදානය ඉතාමත්ම මේ රටට වැදගත් ඒ නිසා වෙන්ම මේකට තිබෙන වැදගත්කමත් ඉන්දියා ශ්‍රී ලංකා ඒ තිබෙන බොහෝ කල් සිට පැවැත්වෙන ඒ සමදතාවය සනිටුහන් කරන්න මේ එන්නත් ඔගේ බාරගන්නේ අධිකරු ජනාධිපතිතුමා විසින් ඒ නිසා හෙට පෙරවරු 11ට කටුනායක ගුවන්තොටුපලේදී මේ එන්නත් ඔගේ අධිකරු ජනාධිපතිතුමා විසින් ඉන්දියා රජයේ ශ්‍රී ලංකාවේ ඉන්න නියෝජිතයා හැටියට ශ්‍රී ලංකාවේ සිටින ඉන්දියානු මහ කොමසාරිස්තුමා විසින් එතුමාට බාර දෙන්නේ එතෙන් සිට ඒ ඊළඟට ඒ පැවරෙන වගකීම් සම්භාරය ඉටු කරන්නට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රමුඛ රජය සැදී පැහැදී සිටිනවා මේ ලැබෙන එන්නත පිළිබඳව මේක හඳුන්වන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත කියන ඒ නාමයෙන් ඔබතුමාලා දන්නවා ලෝකේ නොයෙකුත් තැන්වල එන්නත් පිළිබඳ පර්යේෂණ රාශියක් පහුගිය දිනවල සිදු කරා නමුත් සමහර එන්නත් තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කළා නැහැ එක් එක් ජනගහනයන්ට පාවිච්චි කරන්න නමුත් මේ එන්නත සඳහා එවැනි අනුමැතියක් ලැබිලා තියෙනවා ඒ වගේම මේක මේ හදිසි ප්‍රතිකාරයක් හැටියට හදිසි එන්නතක් හැටියට භාවිතා කිරීමට අපේ ඖෂධ නියාමන අධිකාරියෙන් අපිට මේ සඳහා අනුමැතිය ලැබී තිබෙනවා මේ එන්නත නිසාවෙන්ම අපිට පුළුවන් වෙයි අපේ යම් ජන කොටස් පමණක් නෙමෙයි මුළු ජන ජීවිතයේම කාලයක් යනකොට ආවරණය කරගන්න මේ එන්නත හෙට ලැබුණු විගසම මේ එන්නත කටුනායක ගුවන්තොටුපලේ ඉඳලා ගේන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබෙන ඒ ශීතාගාරවලට ඒ අවශ්‍ය කරන විදියට මේක ඇසුරුම් කරන්නට ඕනේ. වාසනාවකට සහ අපේ තිබෙන මං හිතනවා මේක අපිට බොහොම පහසුයි මේ එන්නත හසුරවන්නට. මුලින්ම අපි ලෝකේ අහන්න හම්බුණු ෆයිසර් කියන එන්නත සෙන්ටිග්‍රේඩ් ඍණ අංශක 70ක තමයි පවත්වාගෙන යන්න ඕන. ඉතින් ඒක ඉතාමත්ම අමාරුම කාර්යයක්. අපේ රටෙත් එවැනි ශීතාගාර බොහොම ස්වල්පයක් තිබෙනවා. නමුත් මේක තනින් තන ගෙනියන්නට ඕනේ. ඒක ප්‍රවාහනය කරන්නට ඕනේ. ඊට පස්සේ ඒකේ තිබෙන අර සීතල බව අතර ප්‍රමාණයක තමයි පවත්වාගෙන යන්න ඕනේ. ඒ නිසා ඒ සඳහා මුළු රටේම අපේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන ආකාරයට සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස ආවරණ ආකාරයට අපිට ඒ පහසුකම් තිබෙනවා. හෙට ලැබෙන එන්නත අනිද්දා සිට පටන් ගන්නවා මේ එන්නත් කරණයට. මේ සඳහා ප්‍රමුඛ කණ්ඩායම මොකද්ද කියන එක කාගෙත් කුතුහලයට ලක් වෙන දෙයක්. ඔබ දැක්ක වෙනත් රටවල් වල ජනාධිපතිවරු අගමැතිවරු තමයි ප්‍රථම එන්නත ලබාගත්. දැන් ඒකේ තියෙනවා යම්කිසි පදනමක්. ඒ ලබා ගත්තේ ඒ ජනගහණයට යම්කිසි විශ්වාසයක් ලබා දෙන්න. මෙන්න නායකයා ඉස්සෙල්ලාම ලබා ගන්නවා මේ එන්නත. ඒ නිසා ජනගහණය මේ ගැන බය විය යුතු නැහැ කියලා. නමුත් එය අනිත් පැත්තට ගන්නත් පුළුවන්. මේක ඉස්සෙල්ලාම ලබා ගන්නවා රජයේ ප්‍රධානම නිලධාරීන් සහ ප්‍රධානම ඒ රජයේ ප්‍රධානියා ඇතුළු අනිත් අය. ඒතොර ඒගොල්ලෝ ආරක්ෂා වෙලා ඉන්නවා මිසක් අනිත් අය ගැන හොයන්නේ නැහැ කියලා. මම හිතන්නේ මේ මොන පැත්තෙන් ගත්තත් ශ්‍රී ලංකාව අනුගමනය කරන්න ඉතාමත්ම වැදගත් විද්‍යාත්මකව පදනම් වූ ක්‍රමවේද
දෙයක් ඒ නිසා මේ කොවිඩ් 19 වසංගතය මර්ධනය කරන්න ඉදිරිපත් වෙන කණ්ඩායම් මේ කියන්නේ සෞඛ්‍ය කණ්ඩායම් අපි ඒකට කියනවා ෆ්‍රන්ට් ලයින් හෙල්ත් වර්කර්ස් කියලා ඉදිරිපෙළ සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉන් පසුව එන කණ්ඩායම එන්නේ මේ සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව නොඑක ආකාරයෙන් උදව් කරලා තිබෙනවා එතකොට මේක සංඛ්‍යාත්මකව කිව්වොත් අපි සාමාන්‍ය වශයෙන් දල වශයෙන් සෞඛ්‍ය ඉදිරිපෙළ කණ්ඩායම් අපි 150,000ක් පමණ අපි බලාපොරොත්තු වෙනවා මේ කණ්ඩායම් වල ඉන්නවා කියලා ඒ වගේම තවත් 115,000ක් 120,000ක් පමණ කණ්ඩායමක් ඉන්නවා දෙවන පෙළ ඒ කියන්නේ මේ හමුදා සහ පොලිසිය තුල සිටින නිලධාරීන් මේකට කටයුතු කරන. එතකොට මෙන්න මේ කණ්ඩායම් දෙකට එන්නත ලබා දීලා තමයි අපි ඊළඟට ඊළඟ කණ්ඩායම් වලට යන්නේ. මේ අතර රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාටද COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව මෙරට COVID වෛරසය ආසාදනය වූ හත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ ඔහුයි. ලොව පුරා මාරාන්තික ලෙස පැතිරියමින් පවතින COVID-19 වසංගතය හමුවේ ශ්‍රී ලංකාව තුළ පළමු COVID ආසාදිතය ලෙස තහවුරු වූ චීන ජාතික කාන්තාව පිළිබඳව මෙරටින් තහවුරු වී අදට වසරක් ගතවනවා. ඒ අනුව ගත වූ වසරක කාලය තුළ සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාව 60,000 සීමාව ආසන්නයට පැමිණ ඇති අතර වෛරසය හමුවේ අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව 288. සමස්ත ආසාදිතයින් අතුරින් පුත්කලින් 51,046 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 8,588. පානතර ප්‍රදේශයේදී පුත්කලයකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ අතර පසුගියදා මීටියාකුඩ ප්‍රදේශයේ පුත්කලයෙකු කපා කොට ඝාතනය කිරීමේ සිදුවීමට අදාළව සැකකරුවන් සිවදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. පානතර උතුර ප්‍රදේශයේදී පුත්කලයකට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් දෙකක් සහ විශේෂ බුද්ධි නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන සිදු කරනු ලැබූ අතර එෙහිදී ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුත්කලයා එම ත්‍රිරෝද රථයේම ගමන් කර ඇති බවටද තහවුරු වී තිබෙනවා. පානතර උතුර ප්‍රදේශයේදී පුත්කලයෙක් වෙඩි තබා ඝාතනය කරනු ලැබුවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් 3ක් පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව එක් පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ මරණකරු සමග ත්‍රිරෝද රථයේ ගමන් කළ අනෙක් පුද්ගලයායි මෙසේ අත්අඩංගුවටගෙන තිබෙන්නේ. ඔහු දැනට පානදුර උතුර පොලිස් ස්ථානයේ රදවා තබාගෙන ප්‍රශ්න කරමින් පවතිනවා. මේ සිද්ධිය වන අතරතුර සිදු යම් යම් පරිවේෂණ කරුණු මත මේ පුද්ගලයා අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහුගෙන් ප්‍රශ්න කරමින් පවතිනවා. ඉක්ොත් 25 වනදා උදෑසන මෙම වෙඩිතැබීම සිදු වූ අතර මියගිය පුද්ගලයා ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටියේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් සිදු කරලද වෙඩිතැබීම හමුවේ එම ස්ථානයේදීම මිය ගියා. මීටියාගොඩ පොලිස් අසමේදී පෙරේදා සවස් කාලේ පුද්ගලයෙකු කපා කොට ඝාතනය කර තිබුණා. එම සිද්ධියට අදාළ පුද්ගලයින් 4 දෙනෙක් මීටියාගොඩ පොලිසිය මගින් අත්අඩංගුවටගෙන තිබෙනවා. අදාළ මනුෂ්‍ය ඝාතනය සඳහා උපයෝගී කරගත් උල්පිහි දෙකක්, කඩුවක්, මන්නයක් සහ යතුරුපැදි දෙකක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මේ සම්බන්ධව තවදුරටත් පරීක්ෂණ ක්‍රියාත්මක වෙනවා. සියලු දෙනාගේ විරෝධයේ මැදවුවද වත්මන් ආණ්ඩුවට ඇති එකම විකල්පය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවින්ද්‍ර සමරවීර මහතා පවසනවා. ඒ වැලිමඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අපි අපේ ආණ්ඩුව කාලේ කරන්න හැදුවේ වෙන දෙයක්. නැගෙනහිර පර්යන්තය දියුණු කිරීම සඳහා ජපන් ආධාරත් එක්ක අපි ජපන් ආධාර ලබාගෙන නැගෙනහිර පර්යන්තය දියුණු කිරීම සඳහා කටයුතු කරන්නයි අපේ රජයේ සූදානම් වුණේ. අපි ඉන්දියාවෙන් ඉල්ලීමක් කෙරුවේ ඉන්දියාවේ තියෙන වරායේ තියෙන තදබදය ඉවත් කරලා ඒ අයට අපේ නැගෙනහිර පර්යන්තය දියුණු කරන්නට අතහිත දෙන්න කියන ඉල්ලීමත් අපි ඉන්දියාවෙන් කරලා තිබුණා. අපි කිසිසේත්ම නැගෙනහිර පර්යන්තය විකුණන්නට අපි පිඹුරුපත් සකස් කරලා තිබුණෙත් නැහැ. අපි මේ පිළිබඳව කටයුතු කෙරුවෙත් නැහැ. නමුත් දැන් වර්තමාන ආණ්ඩුව මම හිතන්නේ ඒ අයට ප්‍රධාන ප්‍රශ්න දෙකක් තිබුණා. මේකත් MCC ගිවිසුමත්. දැන් ඒ අයට දැන් බෙල්ල ළඟටම හිර වෙලා ඉන්නේ. දැන් වෙන හැරෙන්න තැනක් නැහැ. ඉතින් දැන් මේ රටේ සීලුම දෙනාගේ විරෝධයේ මැද වුණත් නැගිර පර්යන්තය දැන් ඉන්දියාවට දීම ඇරෙන්න මේ ආණ්ඩුවට වෙන කළ යුතු දෙයක් නැහැ. මං හිතන්නේ එහෙම නැති වුණොත් මේ ආණ්ඩුවට ඉදිරි ගමනක් නැති බවයි අපිට පෙනියන්නේ. රටේ පවතින සම්පත් විදේශ රටවලට විකිණීමට වත්මන් රජය කිසිසේත් කටයුතු නොකරන බවත් ආයෝජන යන වචනේ වැරදි ලෙස වටහා නොගන්න ලෙසත් රාජ්‍ය අමාත්‍ය නලක ගොඩේව මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
පසුගිය ආණ්ඩුව තියෙන කාලේ දිගින් දිගටම රාජ්‍ය සම්පත් විකිණීමට විරුද්ධව පෙනී හිටපු කට්ටිය. හම්බන්තොට වරාය විකුණන වෙලාවේ අපි ඒකට විරුද්ධව සටන් කරා ඒකට දඬුවම් පවා ලැබුවා. ඒ ප්‍රතිපත්තිය අපි කිසිසේත්ම වෙනස් වෙලා නැහැ. ජනාධිපතිතුමා නැගෙනහිර පරිරණ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ඒ ප්‍රතිපත්තියම. එතුමා මත්තල විකුණන එක ප්‍රතික්ෂේප කරා, කංගසුද්දරේ වරාය විකුණන එක ප්‍රතික්ෂේප කරා. ඒ වගේම නැගෙනහිර පරිරණ විකුණන්නේ එතුමා සූදානම් නැහැ. එතුමා යෝජනා කළා තිබෙන්නේ නැගෙනහිර පරිරණ පාලනය කිරීම 100ට 100ක් ලංකාවේ සමාගමකට බාර දීලා ඒ සමාගමේ දේශීය හෝ විදේශික ආයෝජකයන්ට ආයෝජනය කරන්න අවශ්‍ය නම් 150කට වඩා අඩු ප්‍රමාණයක් ආයෝජනය කරන්න පුළුවන් කියලා. එහෙම කරන පළවෙනි ආයතනය නෙමෙයි මේ නැගෙනහිර පරිරණ රජයේ ඕනතරම් ආයතන තියෙනවා. ඒ වගේ දේශීය විදේශීය ආයතන ආයෝජනය කරපු මේ වරාය යම්කිසි කොටසක් යම්කිසි ආයෝජනයක් වෙනවා කියන එක මේ වරාය විකිණීමක් කියලා වැරදි අර්ථකථනයක යෙදෙනවා කියලා අපි හැම කෙනාගේම ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ වැරදි අර්ථකථනයට හැඟීම් වලට වහල් වෙලා අහුවෙන්න එපා කියලා අපි රටට ආදරය කරන සියලු දෙනාගේ ඉල්ලා සිටිනවා. දඹුල්ල හබරත්තාවල ප්‍රදේශයේ සුලිත් සුලකකින් සිය නිවස අහිමි වූ විජේසිංහ මහතා හට සිය නිවස සිහිනය සැබෑ කර දීමට සියත අපට හැකි වුණා. පලාකල ප්‍රාදේශීය ලේකම් කුට්ටාෂියේ හබරත්තාවල ප්‍රදේශය හරහා මීට මාස දෙකකට පෙර හමාගිය සුලිත් සුලක පිළිබඳව අප ඔබට වාර්තා කළා. ඒ සුලි සුලඟින් නිවාස රැසකට හානි වූ අතර විජේසිංහ මහතාගේ නිවහනද සුලි සුලඟට හසු වීමෙන් අහිමි වී තිබුණා. වසර 40ක් පුරා ජීවත් වූ සිය නිවහන අහිමි වීමත් සමග රූස්ස ගස් විජේසිංහ මහතාගේ නිවහන බවට පත් වූයේ සිය නිවාස සිහිනිය බුද කරමින්. වයෝ වෘද්ධ දෙමව්පියන් දෙපළ රැකබලා ගනිමින් 19 හැවිරිදී විජේසිංහ මහතාගේ පුතු ගොවිතැන් කටයුතු වල යෙදී සිට ඇති අතර එයද නිසි පරිදි සිදු කිරීමට නොහැකි වී තිබුණේ තම නිවහන අහිමි වීම හේතුවෙන්. නව නිවසක් ඉදිකර ගැනීමේ බලාපොරොත්තු අහිමිව සිටි විජේසිංහ මහතා හට සිය බලාපොරොත්තු යලිත් මල්පල ගැන්වීමට සියත අපට හැකි වුණා. මාස දෙකයි දින පහක් පැණි කෙටි කාලයක් තුලදී මෙම නිවසේ වැඩ කටයුතු අවසන් කර සියත අප සහ මනුසද්දම් සමාජ සුබසාතන සංගමයේ එක්ව සියත දඹුල්ල ප්‍රාදේශීය වාර්තාකරු චමින්ද කුමාරගේ සහයත් සමග විජේසිංහ මහතා හට එම නිවස ලබා දීමට අපට හැකි වුණා. ඒ ඔවුන්ගේ සියලු බලාපොරොත්තු යලි සඵල කරමින් එත් සමකින් සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය මෙන් නිමවට පත්වනවා. සවිස්තරාත්මක තොරතුරු සමගින් හමුවමු සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.